රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට අප රට තුල වගා කරන්න පුළුවන් ඒත් අප රට ආනයනය කරන භෝගවාද රාශියක් අප රට තුලම වගා කිරීමට තීරණයක් අරගෙන ඉතින් මේ තීරණ යටතේදී විශේෂයෙන්ම කොල්ලු වගාව ව්‍යාප්ත කිරීමට ඌව පළාත් කුෂ්කන් දෙපාර්තමේන්තුව හොඳ ක්‍රියාමාර්ගයක් අරගෙන අද අපි ආවා පස්තර තහටලුප්ප ගම්මානයට මේ ගම්මානේ පාරම්පරිකව එදා සිට විශේෂයෙන්ම කොල්ලු වගාව සිද්ධ වුණා ඒ පිළිබඳ තොරතුරු තමයි අද ඔබට ගෙනෙන්නේ කොල්ලු ඉතා ශක්තිජනක ආහාරයක් ලෙසද ඒ වගේම හෙළ ආයුර්වේදයේ වෙදකම සඳහාද යොදා ගනී. ඉතින් ලංකාව තුල කොල්ලු වගාව ප්‍රදේශ කීපයකට පමණක් සීමා වෙලා. අප මෙහිකට දෙනවෝ කණ්ඩායම කොල්ලු වගාවට ප්‍රසිද්ධියක් උසුලන බදුල්ල පස්සර ප්‍රදේශයේ කහටරොප්ප ගම්මානයේ වෙත ගියා. අපි අද මේ ඉන්නේ බදුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපේ කොල්ලු වගාව සිදු කරන භූමි භාගයක මේ වෙන විට අස්සනු නෙලමින් පවතිනවා. කොල්ලු වගාව විශේෂයෙන් අවධානය යොමු කරලා වගාවට කටයුතු කරන භෝගයක්. ඔයාලා සියලු දෙනාම දන්නවා පහුගිය දවස්වල කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපේ රටේ විශේෂ අවධානය යොමු වුණා පරිප්පු වෙනුවට ආදේශකයක් විදිහට මොනවද අපිට භාවිතා කරන්නට පුළුවන් කියලා. එතනින් එක භෝගයක් තමයි මේ කොල්ලු. ඒක නිසා රජයේ විසින් විශේෂ කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මේ කොල්ලු වගාවත් ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අපි කොල්ලු වගාව හෙක්ටයාර 21.5ක කරගෙන යනවා. මේකදී අපි බලාපොරොත්තු වෙනවා පරිභෝජනයට කොල්ලු වගාව ව්‍යාප්ත කර ගැනීමත් ඒ වගේම ඉදිරි කන්න සඳහා බීජ නිෂ්පාදන වැඩසටහනුත් කරගෙන යන්නට. මේ වන විටත් ඔවුන් කොල්ලු වගාවේ අස්වනු නෙලමින් තමයි හිටියේ. දැන් මේ කොල්ලු සඳහා විශේෂයෙන් රජයේ විසින් බීජ සඳහා සහනාධාරත් ක්‍රියාත්මක කරලා තියෙනවා. කොල්ලු වගාව කරන අයට මේ සඳහා සහනාධාර අක්කර කාලත් භාගයත් අතර ප්‍රමාණ සඳහා බීජ සඳහා යන වියදම සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. ඒත් එක්කම අක්කර භාගයත් අක්කර 5 දක්වා, ඒ කියන්නේ අක්කර 4මාරක් සඳහා 150 දායකත්වයේ යටතේ බීජ සඳහා සහනාධාර ලබා දෙනවා. ඒ වගේම රජය විසින් අවම මිලකුත් දීලා තියෙනවා මේ කොල්ලු මිලදී ගැනීම සඳහා. එතකොට කිලෝ එකක් සඳහා 250ක මුදලක් නියම කරලා තියෙනවා. එතකොට ගොවි මහත්ම මහත්මීන්ට පුළුවනි තමුන්ගේ නිෂ්පාදන වැඩි මිලකට ඕනෑම අයෙකුට විකුණන්න. නමුත් මිල විකුණා ගැනීමට අපහසු වෙච්ච අවස්ථාවක රජය විසින් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා කිලෝ එක 250 ගානේ මිලදී ගන්න. මෙවර අස්වැන්න හොඳ මට්ටමින් පවතින බවයි ඔවුන් අපට පැවසුවේ. විශේෂයෙන්ම ප්‍රධාන වගාවල් සිදු කරන ශ්‍රේෂ්ත්‍රය නිදහස්ව පවතින අවස්ථාවලදී වගා කිරීමට යොමු වෙලා. කොල්ලු රසවත් හා ඖෂධ ගුණයෙන් ඉතාමත් ඉහළ මාංශ භෝගයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. කොල්ලු ශාකයේ නයිට්‍රජන් තිරකර ගැනීමේ හැකියාව සහ එහි ජෛව ස්කන්ධය නිසා අපට කොළ පොහොරක් විදිහටත් කොල්ලු භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාර්තු මාසයේ මද වැසිත් සමග තමයි කොල්ලු වගාව ආරම්භ කරන්නේ. ජුනි ජූලි මාස වෙනකොට කොල්ලු වගාවේ අස්වැන්න නෙලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙන විට කහටුප්ප කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාෂයේ හෙක්ටයාර 10ක් පමණ වපසරික කොල්ලු වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අතරින් දෙමෝදර වසමේ තමයි කොල්ලු වගාව බහුලවම සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල බහුලවම වගා කරන්නේ දුඹුරු කොල්ලු. මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා කහටුප්ප කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාෂයේ කළු කොල්ලු වගා ව්‍යාප්ත කිරීම සඳහා. සාමාන්‍යයෙන් කළු කොල්ලු වල හෙක්ටයාර් 1කින් සාමාන්‍යයෙන් කිලෝ 900ක වගේ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. දුඹුරු කොල්ලු ගත්තම හෙක්ටයාර් 1කින් කිලෝ 800ක වගේ ප්‍රමාණයක් අස්වැන්න නෙලා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කොල්ලු වගාවේ වගා කටයුතු ඔවුන්ටම ආවේනික ක්‍රමවේද මත තමයි සිදු කරන්නේ. අස්වනු නෙලීමට ප්‍රථම හොඳින් කමත සකසා ගැනීමට අමතක කරන්නේ නම් නැහැ. ඒ වගේම හෙළ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දීම විශේෂ ලක්ෂණයක්.
අපි කරන ප්‍රධාන මේ ගොවිතැන් වගාවත්ට අමතරව අඩු ආශාපතනයක් කාලයේදී තමයි අපි මේ කොල්ලු වගාව කරන්නේ. ඒ අතරතුරේදී අපි අමතර ආදායමක් ලබා ගැනීම සඳහා තමයි මේ කොල්ලු වගාව කරන්නේ. සාමාන්‍යයෙන් කොල්ලු කිලෝ එකක් අපි වපුරලා ඒ කොල්ලු කිලෝ එකකින් හොඳට සාරුවට අස්සන්න ලැබුණොත් කිලෝ 15 20 අතර වගේ ලාභයක් අපට ගන්න පුළුවන්. ඒ අතරතුරේදී අපගේ කෘෂිකාන උපදේශකතුමා අප ප්‍රදේශයේ අපට නිරන්තරයෙන් සහභාගී වෙලා තාක්ෂණික දැනුම ලබා දෙනවා. ඒ අතරතුරේදී අපට මේක තව වැඩි දියුණු කර ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහායත් අවශ්‍ය බව අපි මින් ප්‍රකාශ කරනවා. ඉදිරි හෙති අප රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස අප රටේම අප රටට අවශ්‍ය කොළු ප්‍රමාණය නිපදවා ගැනීමට තමයි සැලසුම් කර ඇත්තේ. මේ සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට විශේෂ කාර්යභාරයක් ඉටු කිරීම කැපී පෙනෙනවා. කොළු ශාකයේ මේ ප්‍රදේශයේ ඉතාමත්ම ජනප්‍රිය වගාවක් වෙලා තියෙනවා. මේක අපි වගා කිරීමේදී වගාව යන්නේ පොඩි ආධාරක ශාකයක් විදිහට තමයි වගා වෙන්නේ. ඒ වගේම බදුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපය ගත්තම මේ කලාපයේ තුල කහටරුප්ප කියන කෘෂිකර්ම ප්‍රදේශ කොටසේ ඉතාමත්ම වැඩිපුර වගා කිරීමේ හැකියාවක් තියෙන භෝගයක් මේක. කොල්ලු වගාව ජනප්‍රිය වෙලා තියෙන ගොවීන් අතර විශේෂයෙන්ම වගා ප්‍රධාන වගාවට පස්සේ තමයි මේ කොල්ලු වගාව කෙරෙන්නේ. ඒකට ඒකත් එක්ක මේකේ තියෙන ඖෂධ ගුණය ඒ වගේම ව්‍යංජනයක් ලෙස ආහාරයක් ලෙස පහසුවෙන් සකසා ගැනීම හැකියාව আদি දේවල් නිසා තමයි කොල්ලු වගාව ගොවීන් අතර ප්‍රචලිතලා තියෙන්නේ. ඒ වගේම මේක සඳහා විශේෂ බිම් සැකසීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම ලේසියෙන් පහසුවෙන් වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම වගාවේදී කෘෂි රසායන භාවිත කිරීම හෝ ඒ වගේම පොහොර භාවිතයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගොවින්ට යන වියදමත් නිෂ්පාදන වියදම සාපේක්ෂව අඩුයි. බීජ සඳහා පමණයි මේකේ වියදමක් යන්නේ. ඒ වගේම මේ වගාව මාස 3ක් විතර වගේ කාලයකදී අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැනට අපි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදිහට පරීක්ෂණ අංශ වශයෙන් හඳුන්වා දෙන බීජ ප්‍රභේද දෙකක් ගොවින් වෙත හඳුන්වා දීලා තියෙනවා. ANK බ්‍රවුන් සහ ANK බ්ලැක් කියන වර්ග දෙක අගුණකොළ පැලැස්ස පරීක්ෂණ ආයතනයෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒක ගොවින් වෙත ලබා දීලා ගොවින් අතර මේ බීජ නිෂ්පාදනයේ ප්‍රගුණ කරන්න කටයුතු සලසලා තිනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දැනට ගොවීන් වගා කරන මේ ප්‍රභේදය අස්වැන්න සාපේක්ෂව ටිකක් අඩුයි. ඒ වගේම අස්වැන්න වර්ණයන් විවිධ බීජ වර්ග ඇතුළත් වෙන නිසා අර ප්‍රභේද දෙක ගොවීන්ට හඳුනා දෙන්න. ඒ තුට අස්වැන්න වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා ගොවීන්ට. ඒ වගේම ඒගොල්ලන්ට ස්වැන් බීජ නිෂ්පාදනයේ මගින් බීජ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය ගත්තම දැනට හෙක්ටයාර 35ක් විතර වගේ ප්‍රමාණයක් දුම්කල වගාව කරනවා. ඒතුළු දුම්කල වගාවෙන් ඉවත් වෙන ගොවීන්ට මේ වගාවත් ඒ වගේම බඩිරු වගාවත් හඳුන්වලා දීලා දෙනවා. බඩිරු වගාවෙන් පස්සේ තමයි අපිට මේ වගාව හඳුනා දෙන්න පුළුවන්. යම් ප්‍රමාණික සුළු වර්ෂාවක් තිබුණොත් ඇති මේ වගාව කරගෙන යන්න. ඒ නිසා ගොවීන්ට අතිරේක ආදායමක් උපයා ගන්න මේක මහලු පිටුවහලක් වෙනවා. ඒත් එක්කම ගොවීන් අතර ජනප්‍රිය වගාවක් විදිහට අපිට ප්‍රචලිත කිරීමේ හැකියාව තියෙනවා මේ කොල්ලු වගාව. කොල්ලු වගාවේ විශේෂ රෝග හා පරිබෝධ හානි හඳුනා ගන්න ලැබෙනව අඩුයි. ඒ නිසා විශේෂයෙන් කෘෂි රසායන යෙදීමෙන් තොරව මේ වගාව පහසුවෙන් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි දැකලා තියෙනවා මේකේ දැන් මේ රනිල පුලේ භෝගයක් නිසා මූල ගැටිති දකින්න ලැබෙනවා. ඒත් මූල ගැටිති මගින් නයිට්‍රජන් තිර කිරීම නිසා පසට අමතර පොහොර ප්‍රමාණයක් එකතු කරගන්නත් හැකියාව තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බීජ නිෂ්පාදනය ක්‍රමවත් කරලා ගොවීන් අතරට නව බීජ වර්ග ප්‍රභේද හඳුන්වලා දීලා මේ වගාව ව්‍යාප්ත කරලා ගොවීන්ගේ ආදායම වැඩි කරන්න. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඌව පළාත් ගොවි ජනතාව රට ජාතිය නිරෝගිමත් කිරීමේ අරමුණින් මෙම යන ගමනට අපගේ සුභාශිංසනයද එක් කරමු. ජාතික කාර්යාවයකට මුළු රටම සූදානම් වෙන මේ මොහොතේ ඔබටත් පුළුවන් ඒකට දායක වුණ සාඩම්බර පුරවැසියෙක් වෙන්න. කොල්ලු වගාව පිළිබඳව ඔබට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්
අධ්‍යක්ෂක ඕපලත් කෘෂිකන්ද පාර්තමේන්තුව බදුල්ල කින ලිපිනෙන් ලිවිවි. ඒ වගේම තමයි කොල්ලු වගා පිළිබඳ හෝ කෘෂිකාර්ය පිළිබඳ මොනෑම ගැටලුවකට ඔබට පුළුවන් ඔබේ ළඟම පිහිටි කෘෂිකන් ව්‍යාප්ති කාර්යාලයට බදා දවසේ යන්න. ඒ දැන සිටන අපේ කෘෂිකර්ම උපදේශක මහත්මයෙක් හරි මහත්මියක් හරි හමුවීමෙන් ඔබට පුළුවන් ඒ තොරතුරු එතෙන් ලබා ගන්න. ඒ වගේම තමයි 19 මිස දුරකථන අංකය ඇමතීමෙන් ලබා දීමු ඔබට පුළුවන් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ශනේල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ සමග රැඳ සිටින වෙන් වූ කාලය ගෙවිලා ගිහින් ඔබෙන් සමුගෙන යනවා. තවත් සාදනකින් ඔබ හමුවීමට හේමී බලාපොරොත්තු වෙ පෙරදරිකරු ඔබට සුදායි සතියක්.